ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අපි මීට පෙර ලෝකේ දුප්පත්ම රට පිළිබඳ වීඩියෝවක් සිදු කළා. ඇතරම අද වීඩියෝ වෙනුත් කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ හා සමාන රටක් පිළිබඳව. නමුත් මේ කතා කරන්න බලාපොරොත්තු වන රට ලෝකේ දුප්පත්ම රටටත් වඩා අභාග්‍ය සම්පන්න රටක්. ඔබට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුව. උදාහරණයක් විදියට ඕනම රටක අගනුවර සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්නේ රටේ හොඳම ස්ථාන දෙකක්. ඉතින් මේ ඔබ දකින්නේ අද කතා කරන්න බලාපොරොත්තු වන රටේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේන්ම ඔබට මේ රට පිළිබඳ යම් අදහසක් ලබා ගන්න පුළුවන් නැති. ඒ වගේම මේ සැලකෙන්නේ තාරුණ්‍යයට අහිතකරම රට විදියට. ඊට අමතරව ලෝකයේ අඩුම ආයු අපේක්ෂාවක් සහිත රට විදියටත් මේ සැලකෙනවා. එමගින් ඔබට මෙහි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන් නැති. කොහොම වුණත් මේ රටේ දියමන්ති, රත්රම්, කොබල්ට් ඇතුළු වටිනා ස්වාභාවික සම්පත් විශාල වශයෙන් පවතිනවා. නමුත් වර්තමානයේ වෙද්දී මේ ලෝකේ නරකම සහ ජීවත් වෙන නුසුදුසුම රට විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම මෙතෙක් වෙලා මේ රට පිළිබඳ කතා කළත් මෙහි නම සඳහන් කළේ නැහැ. මෙය හඳුන්වන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජය නමින්. ඉතින් අද වීඩියෝවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. මධ්‍යම අප්‍රිකානු ජනරජය කියන්නේ අප්‍රිකාව මැද පිහිටා තිබෙන සම්පූර්ණයෙන් ගොඩබිමෙන් වට වූ රටක්. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 622984ක් වෙනවා. ඒ අනුව මධ්‍යම අප්‍රිකානු ජනරජය ලෝකේ 44 වෙනි විශාලම රට විදියට හඳුන්වන්න පුළුවන්. මේ රටවල් 6ක් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් 6 වෙන්නේ චැඩ්, සුඩානය, දකුණු සුඩානය, කැමරූන්, DRC සහ කොංගෝ ජනරජය. මධ්‍යම අප්‍රිකානු ජනරජය කෙටියෙන් හඳුන්වන්නේ CAR කියලා. මෙහි අගනුවර සහ විශාලම නගරය වෙන්නේ බන්ගුයි. CAR භූමිය ප්‍රධාන වශයෙන් ගංගා වනාන්තර තැනිතලා සහ සානු වලින් සමන්විතයි. ඒ අනුව රටේ නිරිත දිග සහ දකුණු ප්‍රදේශ වලින් විශාල ඝන වැසි වනාන්තර දැක ගන්න පුළුවන්. මීට අමතරව රටේ උතුරු ප්‍රදේශ වල අර්ධ ශුෂ්ක දේශ ගුණයක් පවතින අතර මධ්‍යම ප්‍රදේශ වල විශාල සැවනා බිම් පවතිනවා. මධ්‍යම අප්‍රිකාවේ ප්‍රධාන භූලක්ෂණයක් විදියට එහි පවතින විශාල ගංගා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අප්‍රිකාවේ විශාලම ගංගාවන්ගෙන් එකක් වන උබන්ගේ ගඟ ගලා බසින්නේ මධ්‍යම අප්‍රිකාව හරහා. මධ්‍යම අප්‍රිකාව ඉතාමත්ම විශාල රටක් වුණත් රටේ භූමියෙන් තුනෙන් දෙකක්ම පිහිටා තිබෙන්නේ මෙම ගංගාවේ ද්‍රෝණියේ. මීට අමතරව චාරි සහ ලෝගෝන් කියන ඉතාමත්ම විශාල ගංගාවන් දෙකත් ගලා බසින්නේ මධ්‍යම අප්‍රිකාව හරහා. ඒ නිසා CAR කියන්නේ ගංගාවලින් පෝෂිත ඉතාමත්ම සාරවත් රටක්. ඒ වගේම CAR භූමියේ දියමන්ති, යපස්, යුරේනියම් වගේ වටිනා ඛනිජ වර්ග විශාල වශයෙන් පවතිනවා. 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය මිලියන 5.4කට ආසන්නයි. මෙහි ජනගණත්වය දැක්වෙන්නේ වර්ග කිලෝමීටර් 1කට පුද්ගලයන් 7.1ක් විදියට. ඒ අනුව මධ්‍යම අප්‍රිකාවත් භූමියට සාපේක්ෂව ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මෙහි භූමියෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙන ඝන වනාන්තර වලින්. කෙසේ වෙතත් 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහන වර්ධන වේගය 2.1ක් වෙනවා. ඒ අනුව මධ්‍යම අප්‍රිකාව කියන්නේ ලෝකයේ අධික ජනගහන වර්ධන වේගයක් සහිත රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මධ්‍යම අප්‍රිකාව තුල ප්‍රධාන වශයෙන් ජන වර්ග 20කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ බන්ගරා, බකා, බණ්ඩා, බයනා සහ ෆුලා කියන ජන වර්ග. මධ්‍යම අප්‍රිකානු ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් අදහන්නේ ක්‍රිස්තියානි. ඒ අනුව රටේ ජනගහනයේ 73.2%ක්ම ක්‍රිස්තියානි අදහනවා. ඊට අමතරව 13.9%ක් ඉස්ලාම් සහ 12%ක් වෙනත් ගෝත්‍රිකාගම් අදහනවා. රටේ නිල භාෂාවන් වෙන්නේ ප්‍රංශ භාෂාව සහ පාන්ගෝ භාෂාව. මධ්‍යම අප්‍රිකාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව CAR සැලකෙන්නේ අඩු ආදායම්ලාභී රටක් විදියට. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 496ක් පමණයි. ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුව මධ්‍යම අප්‍රිකාව ලෝකේ දුප්පත්ම රටවල් පහෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 188 වෙනි ස්ථානයේ. ඒ අනුව CAR කියන්නේ මානව සංවර්ධන දර්ශකයනුත් ලෝකේ අවසාන රටවල් පහෙන් එකක්. එක්සත් ජාතීන් විසින් මෙය නම් කර තිබෙන්නේ තාරුණ්‍යයට ලෝකේ නරකම රට විදියට. ඒ වගේම ලෝකේ දුර්වලම සෞඛ්‍ය පද්ධතිය තිබෙන රට විදියටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය නම් කර තිබෙනවා. ඇතරම මධ්‍යම අප්‍රිකාවේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රධාන වශයෙන් රැඳිලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ස්වේච්ඡා සංවිධානවල ආධාරවලින්. මෙහි සෞඛ්‍ය පද්ධතියේ තත්ත්වය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ලෝක ආයු අපේක්ෂා දර්ශකයෙන්. ඇතරම ලෝක ආයු අපේක්ෂා දර්ශකයෙන් අවසානම ස්ථානයේ රැඳී සිටින්නේ මධ්‍යම අප්‍රිකාව. එම ලයිස්තුවට අනුව මෙහි වැසියන්ගේ ඇවරේජ් ආයු අපේක්ෂාව දැක්වෙන්නේ 54.36ක් විදියට. ඇතරම මධ්‍යම අප්‍රිකානු ජනගහනයෙන් අවුරුදු 60 ඉක්මවන බවට වාර්තා වෙන්නේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයක්.
මෙහි ආයු අපේක්ෂාව අඩු වෙන්න බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ බෝවන රෝග. ඒ අනුව මධ්‍යම අප්‍රිකාව තුල මැලේරියාව, HIV, ක්ෂය රෝගය සහ පාචනය ඇතුළු බෝවන රෝග විශාල වශයෙන් පවතිනවා. විශේෂයෙන්ම වැසි සමයේදී මෙහි රට පුරාම විශාල වශයෙන් මැලේරියාව පවතින බවට වාර්තා වෙනවා. ඒ වගේම ලෝකේ මාතෘ සහ ළමා මරණ වැඩිම රටවල් පහෙන් එකක් විදිහටත් මෙය සැලකෙනවා. එයට ප්‍රධානම හේතුව විදිහට වෛද්‍යවරුන්ගේ හිඟය, උපකරණවල හිඟය සහ ඖෂධවල හිඟය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව රටපුරා ළමුන් සහ වැඩිහිටියන් අතර බහුලව මන්දපෝෂණය පවතින බවටත් වාර්තා වෙනවා. ඇතරම මධ්‍යම අප්‍රිකාව කියන්නේ ඉතාමත්ම අනාරක්ෂිත රටක්. ඒ නිසා ස්වේච්ඡා සංවිධානවලටත් මෙහි යටිතල පහසුකම් සැපයීම සඳහා දුෂ්කරතා මතුවන බවට වාර්තා වෙනවා. 2023 වර්ෂයේ වෙද්දී රටේ සමස්ත දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 2.48ක් පමණයි. ඒ වගේම මධ්‍යම අප්‍රිකාව ගිනි සංගුණකයෙන් රැඳී සිටින්නේ අවසාන ස්ථානවල. ඒ නිසා රටේ ජනතාව අතර ආදායම් බෙදී යාමේ විශාල ගැටලුවක් පවතිනවා. මෙහි ආර්ථික වර්ධන වේගයත් ඉතාමත් අඩුයි. ඇතරම මධ්‍යම අප්‍රිකාව තුල 1990 තිබූ ආර්ථික මට්ටමවත් මේ වෙද්දී නැහැ. උදාහරණයක් විදිහට 1990 මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 512ක් වුණා. ඒවකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම උනේ ඇමරිකන් ඩොලර් 463ක් පමණයි. ඒ කියන්නේ 1990 ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනයට අනුව මධ්‍යම අප්‍රිකාව ධනවත් ශ්‍රී ලංකාවට වඩා. නමුත් 2021 වර්ෂයේ වෙද්දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 4013ක් වෙනවා. මධ්‍යම අප්‍රිකාවේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 461ක් පමණයි. ඇතරම බොහෝ දෙනෙක් කියනවා ශ්‍රී ලංකාව කියන්නේ නිදහසෙන් පස්සේ කිසිම දෙයක් කරපු නැති රටක් කියලා. නමුත් කිසිම දෙයක් නොකරනම් අද ශ්‍රී ලංකාවත් ඉන්න ඕන මධ්‍යම අප්‍රිකාව මට්ටමේ. උදාහරණයක් විදිහට මානව සංවර්ධන දර්ශකය ගත්තොත් එහි ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයේ. එම දර්ශකයෙන් ලෝකයේ සියලුම රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ 73 වැනි ස්ථානය. මධ්‍යම අප්‍රිකාව කියන්නේ යටිතල පහසුකම් අනුව ලෝකයේ අඩුම සංවර්ධනයක් සහිත රටක්. සාමාන්‍යයෙන් ඕනම රටක තිබෙන හොඳම ස්ථාන දෙකක් විදිහට අගනුවර සහ ගුවන්තොටුපළ හඳුන්වන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මධ්‍යම අප්‍රිකානු සමූහ ආණ්ඩුවේ අගනුවර සහ ගුවන්තොටුපළ. ඇතරම රටේ ප්‍රධානම ස්ථාන දෙකත් මේ විදිය නම් රටේ අනිකුත් ප්‍රදේශ පිළිබඳ ඔබට අදහසක් ලබා ගන්න පුළුවන් නැති. මධ්‍යම අප්‍රිකාව තුල කාපට් ඇතිරූ මහා මාර්ගයක් සොයා ගැනීමට ඉතාමත්ම අපහසු බවට වාර්තා වෙනවා. ඒ අනුව රටේ බොහෝ ප්‍රදේශවල මාර්ග පද්ධති වෙනුවට පවතින බවට වාර්තා වෙන්නේ මඩවගුරු. ඒ නිසා රටේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් විදිහට සැලකෙන්නේ ගංගා. ඇතරම වාසනාවකට වගේ මේ රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරගෙන ගංගා පවතිනවා. නමුත් එමගින් සිදුවන අනතුරු නිසා ඇතිවන මරණ ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. රටේ ප්‍රධානම ආදායම් මාර්ග විදියට සැලකෙන්නේ කෘෂිකර්මාන්තය සහ පතල් ගැනීම. ඒ අනුව මෙහි ජනගහනයේ 70%කටත් වැඩි ප්‍රමාණයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ ගොවිතැන් කිරීම. මධ්‍යම අප්‍රිකාවේ ප්‍රධානම කෘෂිකාර්මික නිෂ්පාදනය වෙන්නේ මඤ්ඤොක්කා නිෂ්පාදනය. ඊට අමතරව මෙහි අල, මෙනේරි, බඩඉරිඟු, කපු, කෝපි සහ දුම්කොළ වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කරනවා. කෙසේ වෙතත් මෙම නිෂ්පාදන ප්‍රධාන වශයෙන් යොදාගන්නේ රටේ පරිභෝජනයට. ඇතරම මෙහි කෘෂිකාර්මික භෝගවලිනු සැලකිය යුතු ප්‍රමාණයක් පරිභෝජනයට නොගෙනම විනාශ වන බවට වාර්තා වෙනවා. එයට ප්‍රධානම හේතු විදිහට සැලකෙන්නේ නිසි දැනුමක් නොමැතිවීම, ගබඩා නොමැතිවීම සහ ප්‍රවාහන මාධ්‍යයන් නොමැතිවීම. මීට අමතරව තවත් ප්‍රධානම ආදායම් මාර්ගයක් වෙන්නේ පතල් කැණීම. නමුත් මෙහි පතල් කැණීම පිටුපස පවතින්නේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. රටේ ප්‍රධාන වශයෙන් දියමන්ති, රත්රම්, යුරේනියම්, දැව සහ තෙල් පවතිනවා. කෙසේ වෙතත් එම සම්පත් වලින් 70%ක්ම අපනයනය වෙන්නේ හොරපාරෙන්. ඒ අනුව රටේ කොතරම් සම්පත් පැවතියත් එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන බවටයි වාර්තා වෙන්නේ. ඇතරම මෙම ජාවාරම් සඳහා රජය සහ ආරක්ෂක අංශත් ඍජුවම හවුල්. මේ වීඩියෝ මුලින් සඳහන් කරා මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 496 කියලා. ඇතරම ඒක පුද්ගල ආදායම කියන්නේ රටේ දල් දේශීය නිෂ්පාදනයේ ජනගහණයෙන් බෙදුවම එන ගාණ. නමුත් මෙහි පවතින සම්පත්වල ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ජනගහණයෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයකට. ඒ නිසා තමයි ගිනි ඉන්ඩෙක්ස් එක ඉහළ ගිහින් තියෙන්නේ. ඒ තත්ත්වය මත මේ දැක්වෙන ඒක පුද්ගල ආදායමට වඩා සැබෑ ඒක පුද්ගල ආදායම ඉතාමත්ම අඩුයි. ඒ නිසා මෙය ලෝකේ දුප්පත්ම රටවන බුරුන්ඩි රටටත් වඩා අභාග්‍ය සම්පන්න රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද බුරුන්ඩි කියන රට ලෝකේ දුප්පත්ම රට වුණත් එහි මේ තරම් ආදායම් විෂමතාවයක් නැහැ. මධ්‍යම අප්‍රිකාව ජනවාස වූ බවට වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 8008ට වඩා ඈත අතීතයේ සිට. 19 වැනි සියවසේ අගභාගයේ සිට මෙය පැවතුනේ ප්‍රංශ යටත් විජිතයක් විදිහට. ඇතරම එම කාලය තුල ප්‍රංශය විසින් මෙය දැඩි ලෙස සූරා කෑ බවට වාර්තා වෙනවා. ඇතරම ලෝකයේ අමානුෂීයම යටත් විජිතකරණයක් සිදු කර බවට වාර්තා වෙන්නේ ප්‍රංශය සහ බෙල්ජියම. අපි මීට පෙර වීඩියෝවක් සිදු කළා බෙල්ජියම විසින් අසල්වැසි කොංගෝවට සිදු කළ විනාශය පිළිබඳව. ඇතරම ඒ හා සමානම විනාශයක් ප්‍රංශය විසින් මධ්‍යම අප්‍රිකාවටත් සිදු කළා. පසුව මොවුන් ප්‍රංශයෙන් නිදහස ලබන්නේ 1960 වර්ෂයේදී. ඉන්පසු මෙහි පැවතුනේ ඒකාධිපති පාලනය. ඇතරම් ප්‍රංශ සහ බෙල්ජියම යටත් විජිත බොහෝමයක නිදහසෙන්
පස්සේ විශාල වශයෙන් දේශපාලන අස්ථාවරත්වයක් සහ ගැටුම් පැවතුණා. ඉතින් එවැනිම අස්ථාවර සහ ගැටුම් සහිත තත්ත්වයක් තමයි මධ්‍යම අප්‍රිකාව තුලත් පැවතුනේ. කෙසේ වෙතත් 1990 වර්ෂයේ වෙද්දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගැටුම් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් විදියට 1993 වර්ෂයේ වෙද්දී මෙහි බහුපක්ෂ මැතිවරණ ක්‍රමයක් ඇති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමෙන් පසු මෙහි ජනාධිපති බවට පත්වන්නේ ෆැරෙක්ස් ෆෙටාසේ. නමුත් 2003 වර්ෂයේ පැවති කුමන්ත්‍රණයකින් පසු ජෙනරාල් බොන්සි යන්ගුවන්ඩා විසින් බලය තහවුරු කරගන්නවා. ඊන් පසු 2004 වර්ෂයේදී මෙහි බෝෂි යුද්ධය හටගන්නවා. කෙසේ වෙතත් එම යුද්ධය සඳහා 2007 සහ 2011 වර්ෂවලදී සාමගි විසුම් ඇති කරගන්නවා. නමුත් එම සාමගි විසුම් තිබියදීත් නැවතත් 2012 වර්ෂයේදී සිවිල් යුද්ධයක් හටගන්නවා. ඒ නිසා මධ්‍යම අප්‍රිකාව වර්තමානයේ වෙද්දී ලෝකයේ ඉහළම මානව හිමිකම් කඩකරන රටවල් 10 අතරත් රැඳී සිටිනවා. ඊට අමතරව ලෝකයේ දූෂිතම රටවල් 10 අතරත් මවුන් රැඳී සිටිනවා. ලෝක ප්‍රධානම ට්‍රැවල් වෙබ්සයිට් විසින් නම් කර තිබෙන්නේ මෙය සංචාරය කිරීම සඳහා නුසුදුසුම රටක් විදියට. මොකද මෙහි පැහැර ගැනීම මංකොල්ලකෑම් ඉතාමත් ඉහළයි. ඒ වගේම පොලිසිය, ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීනුත් ඉතාමත්ම දූෂිතයි. ඊට අමතරව ලෝකේ මාධ්‍ය නිදහස අඩුම රටක් විදියටත් මෙය සැලකෙනවා. වර්තමානයේ වෙද්දී මෙහි ජනාධිපති ලෙසින් කටයුතු කරන්නේ ආක්චේන්ජ් ටුවෙඩරා මහතා. ඒ වගේම මොවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අප්‍රිකානු සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සමාජිකත්වයේ දරනවා. අද වීඩියෝ ලෝකේ අභාග්‍ය සම්පන්නම රටක් වන මධ්‍යම අප්‍රිකාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 500කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.